අද දවසේ අපි මේ මොහොතේ අපේ ජීවිතයට වැදගත් ඉතාම තීරණාත්මක මොහොතක අපි ධර්මයන් සිහි කරගන්නේ කොහොමද? ධර්මයේ මෙනෙහි කරගන්නේ කොහොමද? ඒ වගේ කාරණා කීපයක් අපි විමසලා බලමු. බණ ඇසීම කියන්නේ අපිට නිවන් දොරටුවක්. ධර්මය අවබෝධ කරන්න තියෙන මාර්ගය. ඒ නිසා අපි කවදා කොතන කොයි මොහොතේ බණක් ඇහුවත් හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මේ උතුම් ධර්ම ශ්‍රවණේ අපි හැම දිනාටම නිවන් දොරටුවක් බවට පත් වේවා කියන අදිෂ්ඨානය. තුනේ අපි චුට්ටව විමසලා බලමු. මරණාසන්න මොහොතක වේදනා සහගත මරණයක් තුළ ධර්මයක් සිහි කරගන්නේ කොහොමද? මරණය කියන්නේ බොහොම නිකන් සනීප එකක්ද? අහෝ සැපක් කියේද පණයන්නේ මිනිස්සු? නැහැ. කෑ ගහනවා සමහරු, බොහෝ තියනවා විලාප දෙනවා. මරණ මංචකය කියන්නේ වේදනාව. මරණ වේදනාව. එවැනි වේදනාවක් තුළ හිත පිහිටව ගන්නවා කියන එකත් ලේසි දෙයක් නෙමෙයි. දැන් අපි හිතමු බොහෝ දෙනෙක් කැමති නැහැ ඉස්පිරිතාලයකටවත් යන්න. සමහරු කියනවා අනේ මාව නම් ওই ඉස්පිරිතාල ගන්න කියලා වද දෙන්න එපා. මට ගෙදර මැරෙන්න දීපල්ලා. එහෙම කියන අය අහලා නැද්ද? ඉන්නෝ. දරුවන්ටත් කියනවා. මට නිදහසේ ගෙදර මැරෙන්න ඕනේ. මාව නම් ගෙනහිලා ඔපරේෂන් කරන්න වද දෙන්න. ඔය කටු අනින්න. මට නම් වද දෙන්න එපා. හැබැයි දැන් අපි හිතමු මෙහෙම ඔබ බණ අහන. ඔබ පින්කම් කරනවා. සීල් ගන්නවා, ගුණ ධර්ම පුරනවා. ඔබත් ඔය අදහසින් හිටියා කියලා හිතත්. හැබැයි කොයි මොහොතක හරි හදිසියේ හරි පපු අමාරුවක් හරි හැදිලා. අමාරු වෙලා වේදනාවෙන් ඇදගෙන වැටිච්ච වෙලාවක අනිත් අය ඔබ මැරෙනකම් බලාගෙන ඉන්නවද? නෑ. යන්න බෑ කිව්වත් උස්සගෙන යනවද නැද්ද? උස්සගෙන යන්න. ඉස්පිරිතාලවල වැඩ කරන අය ඉන්නවද? ඇතිනේ නේ. දැන් අපි හිතමු ලංකාවේ මේ රට වැද්දක තියෙන ඉස්පිරිතාලයකට ලෙඩෙක් ගේනකොට වෛද්‍යවරු මිසීලා පිළිත් පොත් එහෙම අරගෙන ලෑස්ති වෙනවද? නෑ. ගෙන ආපු ගමන් උස්සගෙන ගිහිල්ලා ඇඳට හරි දාලා ඔක්සිජන් එකක් දෙනවා. එක්ක පපුව තලනවා. අතපය පිළිමදිනවා. ඉහිට හරවනවා, මෙහිට හරවනවා, කොන්දර ගහනවා, කටු ගහනවා, සීලයින් දෙනවා. සමහරු මැරෙන්න පණ යනකොට කරන්ට් එක අල්ලනවා දැකලා. පපුවට කරන්ට් එක අල්ලපුවා උඩ විසි වෙලා ඇඳට වැටේ. ඔහොම වට කරගෙන වද දෙනකොට ධර්මයේ සිහි කරනවා කියන්නේ ලේසිද අමාරුද? අමාරුයි. මරණාසන්න මොහොතක ධර්මයක් සිහි කරගන්නවා කියන්නේ එහෙම ලේසි දෙයක් නෙමෙයි. ඔබ බලන්න අනාථපිණ්ඩික සිටුතුමා පුතඥණෙක් නෙමෙයි, සුවාර් වෙච්ච කෙනෙක්. අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච පළවෙනි දවසේමයි වරහල සුවාර් වුණේ. කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. එතකොට මේ සිටුතුමාගේ ජීවිත කාලෙම බොහෝම සද්ධාවෙන්ම බුද්ධෝපස්ථාන, සංඝෝපස්ථාන කරා 54 කෝටියක් වියදම් කරලා ජීවිතවණේ හදලා පූජා කරා. බොහෝම දම් පින්කම් කරපු සද්ධාවන්ත දායකයෙක්. ආයෙත්ින් පින ගැන කතා කරන්න දෙයක් නැහැ සිටුතුමා. එතකොට අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න වුණා. ඉක්මනට සේවකයෙකුට කතා කරලා කිව්වා අනේ ඔබ යන්න ජීවිතවණේට. මුලින්ම බුදුරජාණන් වහන්සේට මගේ වචනෙන් වඳින්න. මේ වන්දනා කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙන්. සිටුතුමාට බොහොම අසාධ්‍යයි අනවිඩේ විතරක් කියන්න කිව්වා. බුදුරජාණන් වහන්සේට වඩින්න කිව්වේ නැහැ. ඒ ගෞරවය. ඊළඟට යන්න කිව්වා සාරිපුත්ත හාමුදුරුව වැඩ ඉන්න කුටියට. ගිහිල්ලා උන්වහන්සේටත් මගේ වචනෙම වන්දනා කරා. ගිහිල්ලා කියන්න කිව්වා සිටුතුමාට බොහොම අසාධ්‍යයි අනේ මාව බලන්න සාරිපුත්තයන් වහන්සේට වඩින්න කියලා ආරාධනයක් කරන්න කිව්වා. ඉතින් එදා හවස සාරිපුත්ත හාමුදුරුවයි ආනන්ද හාමුදුරුවයි පිණ්ඩපාත ගිහිලා සිටු මැදුරට වැඩියා. ඇඳ ළඟම ආසන දෙකක් තියලා උන්වහන්සේලා දෙන්නට සිටුතුමා හොඳටම දැන් මරණාසන්නව පණ අදින වෙලා.
මේ ආසන දෙකේ වැඩ ඉඳලා සාරිපුත්ත හාමුදුර අහනවා කච්චිතේ කමනිය දැන් මේ බොහොම අමාරුවෙන් මරණාසන්න වේදනාව විඳින බව තේරෙනවා අහනවා කච්චිතේ කමනිය ඔබට ඉවසන්න පුළුවන්ද කච්චි යාපනිය ඔබට දරා ගන්න පුළුවන්ද කච්චි දුක්ඛ වේදනano අභික්ඛමන්තිනෝ පටික්ඛමන්ති ඔබේ ওই දුක් වේදනාව කායික වේදනාව එන්නේ ඉන්න අඩුවක්ද තියෙන වැඩියක් දැන් අපිත් ඔය ටික මහනවද නැද්ද අපි දෙදේ බලන්න ගියාම ওই විදියට නිකන් පාළි අපි දන්නේ හැබැයි ওই වගේ අහනවන්නේ කොහොමද සනීපද අඩු වෙනවද වැඩි වෙනවද වෛද්‍යවරු මොකද කිව්වේ ඉවසන්න පුළුවන් ඔක අහනවනේ එතකොට සිටුතුමා ඒ කාලේ ගොඩක් ඔය උපමා වලින් තමයි මිනිස්සු පුරුදු වෙලා හිටියේ යමක් කියන්නේ සිටුතුමා කියන ස්වාමීනි මගේ ඔළුව වටේට කඹයක් වෙලලා ඉතා ශක්තිමත් කෙනෙක් කිටි කිටි ගාලා හිර කරනවා වගේ අදිමාත්‍ර වේදනාවක් හිස ඇතුලෙන් දැනෙනවා කි. පොණික උපමාව මරණ වේදනාව. දෙවනි උපමාව කියන උල් පිහියකින් හිස් මුදුන පලනවා වගේ කියලා. එන අපේ හිස් මුදුනට උල් පිහියක් අරන් ඇනගෙන ඇනගෙන යනවා වගේ වේදනාවක් උපදිනවා. අපි ඔබ කියනවා ඔළුව පැලෙන්න රිදෙනවා කියලා. ඒ වගේ කියලා. ඊළඟට කියන ස්වාමීනි මස් කපන පිහියකින් මගේ බඩවැල් තීරු තීරු කපනවා වගේ මට තේරෙනවා කියලා. බඩවැල් මින් කුස ඇතුලින් මරණ මංචකයේ දැනෙන වේදනාව. ඊළඟට කියනවා හතර දිනක් මා උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා පුච්චනවා වගේ මගේ ඇඟම දනවා කියලා. දැන් හිතන්න ගිනි අඟුරු ගොඩකට දාලා පුච්චනකොට මුළු ඇඟ පුරාම යම් ප්‍රශ්නයක් 10ක් දැවීමක් පිච්චීමක් ඇති වෙනවා නම් ඒ වගේ මගේ ඇඟම දනවා කියනවා. දැන් දැනගත්තා මරණාසන්න ස්වභාවයෙන් යන සාරිපුත්ත හාමුදුරන්ට වැටුණා කොයි තරම් වේදනාවක්ද විදී. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ ඒ වෙලාවේ සිටුතුමාට බොහොම ගාම්භීර ගැඹුරුම දේශනයක්. සිටුතුමනි ඔබ කායික වේදනාව මැඩගෙන හිත යොමු කරන්න කියලා රහතන් වහන්සේගේ විඥානයක් පිහිටන හැටි ගැන ගැඹුරුම දේශනයක් පැවැත්වුවා. සිටුතුමා ඉදින් අහගෙන හිටියා. මොකද සෝවාන් වෙච්ච කෙනෙක් නිසා දේශනාවේ හිත පිහිටව ගන්න අර කායික වේදනාවෙන් හිත මුදවගෙන. ඔබ සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මරණාසන්න මොහොතක එවැනි වේදනාවක් බලවත් වෙනකොට අනාථ පිටික සිටුතුමා නම් සෝවාන් වෙලා හිටියි. පුතජන කෙනෙක් නම් වේදනාවේ හිත පිහිටවගෙන වේදනාව ඔස්සේ හිත ධර්මාවබෝධයට නැඹුරු කරන්න බෑ. ඒකට පුරුද්දක් තියෙනවා. ඒක තමයි ධර්මයේ උගන්වන්නේ වේදනානුපස්සනා සතිපට්ඨාන. සතර සතිපට්ඨාන උගන්වනවා මේ කායිකව ඇතිවන වේදනා සියල්ල කයයි පහසයි විඥානයයි නිසාම ස්පර්ශේ ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. ඒ තුල හිත පිහිටවලා හිත වඩන්න පුළුවන්. හැබැයි ධර්මීය දන්නේ නැති කෙනා වේදනාව ඔස්සේ හිත විසිරෙනවා. ඇය ගහනවා, විලාප දෙනවා, කූ තියනවා, බනිනවා. ඒ නිසා මරණාසන්න මොහොතේ වරදින්න තියෙන ඉඩකඩ වැඩි. උන්න බලන්න, පහුගිය දවසක දරුවගයක් ආව මාව හම්බෙන්න. ඉතින් ඇවිල්ලා කිව්වානේ හාමුදුනේ අපේ අම්මා කටින පින්කම් තුනක්ම කරාගෙන. චෛත්‍යයක් හැදෙව්වා කියලා ගමේ පන්සලේ. එතකොට පිනක්ද නැද්ද? විශාල පිනක්. ඊළඟට ධර්මශාලාවක් කෙරෙව්වා කියලා. අපි දන්න කාලේ ඉඳන් අම්මා සීල් ගන්නවා කියලා. කලාතුරකින් අසනීපයක් හැදුණොත් මිසක් නිතර හැම පෝයෙටම අම්මා සීල් ගත්තා කියලා. ඒ විතරක් නෙමෙයි ඔය බුඩි channel එක දාගෙන බණ අහගෙනම තමයි කියව ගෙදර ඉන්නේ. දැන් හිතන්න නිතර බණ දාගෙන බණ අහගෙන හැම කෝයිටම සීල් ගන්නවා කටින පින්කම් කරලා චෛත්‍ය හදලා බුදු ගෙවල් හදලා විශාල පිනක් කරපු අම්මා කෙනෙක්. ඒ විතරක් නෙමෙයි පිට පොතකුත් තිබ්බා කියලා. ඉතින් ආධාරයක් කරත් ඕක ගෙනහලා රිසීට් එක පොතේ අලවනවා කියලා. නිතර ওই පින් පොතක් පෙරලගෙන ළමයින්ටත් කියනවා මේ මම මැරෙනකොට මේ පොත කියවපල්ලා. දැන් හිතන්න ඔහොම ජීවත් වෙච්ච අම්මා කෙනෙක් නම් අපිට මොකද හිතෙන්නේ? ඒ කාන්තේ සුගතියයි කියලා හිතනවා නේද?
නිතරම පින් පොත පෙරළමි. සිල් ගන්න දවස ගානේ බණහන් පින්කම් කරන අම්මගේ. මිනිස්සුන්ට වරදින්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. සමහර වෙලාවට අපේ යම් කිසි අපි නොසිතන දෙයක් මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. මේ අම්මට වැරදුනේ නිතර නිතර යම්ම දරුවන්ට කියන්න ගත්ත දරුවනේ මම මැරෙනකොට උඹලා මාව නම් ඉස්පිරිතාල ගාන ගෙනියන්න එපා. මට ගෙදර මැරෙන්න දීපල්ලා. මේ පින් පොත තියෙන උඹලා මේ පින් පොත මට කියවපල්ලා. මට ගෙදර පින් කරපු පිනක් සිහි කරගෙන පණ යන්න ඕනේ. ඕක කියවන්න ගත්තා. කියන්නේ නැද්ද උඹ අම්මලා? කියනවන්නේ. මේ අම්මත් ඕක නිතර නිතර කිය කී හිටියා. දැන් දරුව කැමති අම්මව කියනවට මට ගෙදර මැරෙන්න දීපා. මට ගෙදර පණ යන්න ඕනේ. උඹලා මේ පින් පොත කියවපල්ලා. ළමයි මග ඇරලා යනවා. හරි හරි අපි මැරෙන වෙලාවට මැරෙයි කියලා මග අරිනවා. ඌවා කියවන්නේ පා කියලා මග ඇරලා යනවා. දැන් ඌක මැරෙන හැටි මේ අම්මගේ හිතේ තිබ්බ සිහිනේ උපාදාන කරගත්තා. අපි කාටවත් මරණයේ සැලසුම් කරලා ඒක උපාදාන කරගන්න බෑ. උන්න භයානක කරනවා. ඒ දරුව කියන දවසක් ඉතින් හවස ඔයි කීවි බල බල කට්ටියත් හිටියේ. ඉතින් අම්මා වාඩි වෙලා පිළිලු කර කර කොහොම හොඳට මිණාවි හිටපු ගමන් දුවයි මගේ පපුවරි දෙනවා කියලා එකපාරට පපුවල් ගනින සාලේ ඇදගෙන වැටුණා කියලා. දැන් අම්මා පපුවල් ගනින සාලේ ඇදගෙන වැටෙනකොට ළමයින්ට පින් පොත් මතක් වෙනවද? නෑ. කෑ ගහලා අනේ අම්මේ කියාගෙන උස්සගත්තා. ළඟ ගෙදරක වාහනයක් ගෙනහලා උස්සලා වාහනෙට දාගන්නකොට ඒ දරුව කියනවා හඳුරුනේ පපුව අල්ලගෙන යටිගිරියෙන් කෑ ගහලා කියව මට ගෙදර මැරෙන්න දීපා කියව. මාව ගෙනියන්න එපා මං තොපිට කිව්වනේ කියලා ඔන්න බනින්න ගත්තා කියව. මොනවා කර දැන් තියාගන්නේ මැරෙනකම්. ගෙනිච්ච කීව. ගෙනියනකම් මග දිගට කෑ ගැහුවා. ඔය වාහනේ හරෝපා මං උඹලට කිව්වනේ මට ගෙදර මැරෙන්න ඕනේ. කොහොමලු කෑ ගැහුවා. ඉස්පිරිතාලට ගෙනිච්චාට පස්සේ ඉක්මනට ගෙනහිල්ලා ඔක්සිජන් එකක් දීලා තේලයින් දීලා බට දාපු ගමන් අර බට කඩලා වීසි කරා කියලා. මොන කේන්තිය. අර දාපු බට ටික කඩලා වීසි කරලා කියලා මාව ගෙදර ගෙනියපල්ලා කියලා. මට ගෙදර මැරෙන්න ඕන කියලා. දොස්තරලා කිව්වලු එක්ක අම්මව ඇදලා තියලා බඳින්න වෙනවා. එක්ක අල්ලගන්න කියලා. දරුවා අත් දෙක හිර කරලා අල්ලගත්තා කියලා මිසීලා කකුල් දෙකෙන් අල්ලගත්තා. දඟලන ආයමත් හිර කරලා ඔක්සිජන් එක ගැහුවා කියලා. දඟල්ලා දඟල්ලා එහෙම පණ ගියා. දැන් සුගතියද? ඒ ලොකු දුව කියනවා හාමුදුනේ පේන්න මෙනවා කියලා. නිදා ගන්න බෑ කිව්වා. ඇඳෙන් ඇඳලා දානවා කිව්වා බෙල්ල මිරිකන්න එනවා කිව්වා පේන්න මෙනවා කියලා. එතකොට බලන්න කොච්චර පින් කරපු අම්මා කෙනෙක්ද මේ? චෛත්‍ය හදලා බුදු මෙවල් හදලා පින්කම් කරලා සිල් අරගෙන හරියට බණ අහලා පින් පොත් තියාගෙන හැබැයි මරණාසන්න මොහොතේ වැරදුනා. ඒ වැරදුනේ මොකද? මරණය උපාදාන කරගත්තා. අපි කාටවත් සැලසුම් කරලා මැරෙන්න පුළුවන්ද? අපි දන්නේ නැහැ කොහොම මැරෙයිද. දැන් හිතන්න දැන් ওই ස්වභාවිකව නිකන් පපුවේ අමාරුව හැදිලා මැරිච්ච එකක්. හැබැයි මිනිස්සු මැරෙන්නේ එහෙම ගුටි කාලා මැරෙනවා. ධර්මයේ සිහි කරන්න ලේසිද අමාරුද? අමාරුයි. කවුරු ප්‍රාර්ථනා කරාද මට ගුටි කාලා මැරෙන්න ලැබේවා කියලා? කවුරුත් හිතනවද? නැහැ. හැබැයි කරුණු යෙදෙනවා. කර්මානුරූපීව සසර කරපු අකුසල් වලට අනුව කර්මීය හැදිලා එනවා ගුටි කන්න. ගින්නෙන් පිච්චිලා මිනිස්සු මැරෙනවා. උණු වතුර ටිකක් ඇඟිල්ලට හරි වැටුණා නම් පුංචි දියපක් නැහැ. ඒ නිසා පුරුදු කරා. දැන් ඔබ අහලා තියෙන ඔය ධර්මාශෝක රජුන්ටත් වෙච්ච දෙන්නේ 84,000 විහිර විහාර හදලා තමන්ගේ එකම පුතා මහින්ද කුමාරයා පැවිදි වුණා, රහත් වුණා. මිහිඳු මහ රහතන් වහන්සේ දුව සංඝමිත්තා රහත් භික්ෂුණී මුණුබුරා සුමන සාමණේරයන් වහන්සේ මොග්ගලී පුත තිස්ස මහ රහතන් වහන්සේ ඇසුරු කළා. මේ පෘථජ්ජන කමේ භයානකක කොච්චර පින් කරත්
මොනතරම් කුසල් වඩාගෙන හිටියත් ධර්මාවබෝධයක් නැතුව ජීවත් වීම තුළ මරණ මංචකේ නොසිතන අකුසලයක් බලවත් වෙන්න පුළුවන්. ඒ මොහොතේ ශනි මතුවලා එන්නේ අලු යට ගිනි කකුරු නැගිටිනවා වගේ ඉන්නේ. පවන් සලසල ඉන්නකොට වටාත් වැදුනා කියලා තියෙන්නේ. ඇන්නල දන් දෙන්නේ අපි වැදුනම කියලා හිතන. ඒ වෙලාවේ කීර්තියක් ආවා කියනවා. අර කරපු පිනට වඩා පින යටපත් කරගෙන මරණ මංචකේ අකුසලිය බලවත් වුණා. ඒවට ධර්මී කියන්නේ කුසල් මැඩලන අකුසල් කිය. මංචිමනිකායේ තියෙනවා මහා කම්ම විභංග සූත්‍රය කියලා දේශනාව. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහරු හරියට පින් කරනවා කුසල් වඩන. හැබැයි මරණාසන්න මොහොතේ කරපු පින කුසලයේ යටපත් වෙලා අකුසලයක් බලවත් වෙනවා. විපාක දෙනවා. ඒකට කියන්නේ කුසල් මැඩලන අකුසල්. ඒ වගේම සමහරු ඉන්නවා කියනවා පංච දුස්චරිතයේ දෙන පව්කාරය. මරණ මංචකේ ඒ අකුසලයේ යටපත් වෙලා මොකක් හරි කුසලයකුත් බලවත් වෙලා සුගතිය යන අය ඉන්නවා කියනවා. හැබැයි කලාතුරකින් එහෙම සුගතිය ගිහිලා ඉති වැඩි ආයුෂ නැහැ. දෙවලෝ ඉපදුනත් එක දවසකින් චුත වෙලා ආය අපායට වැටෙනවා. හැබැයි මරණ මංචකේ කුසලයක් හැටියට බලවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අනතුරු පෘථජන මට්ටමේ ඉන්න තාක්කල් අපිට තියෙනවා. මරණ මංචකේ අපි දන්නේ නැහැ කවුරු ළඟ ඉදින්ද, හතුරෙක් ළඟ ඉදින්ද, තරහකාරු මැද්ද මැරෙන්න වෙයිද. ඒ නිසා ධර්මීය දියුණු කරගන්න ලොකු උත්සාහයක් ගන්න. දැන් ධර්මීය හොඳට වඩාගත් කෙනෙක් නම් මොන විදිහේ මරණයකදී වුණත් ධර්මීය සිහි කරගන්න පුළුවන්. දැන් ඔබ හිතන්න සාමාවතිය ඇතුළු 500ක් කොහොමද මැරුනේ? ගින්නෙන් පිච්චිලා. එතකොට ස්වභාවික ගින්නක්ද? නෑ, මාගන්තියා වෛර බැඳගෙන ගිනි තිබ්බා කියලා තියෙනවා. එතකොට 500ක් එක්ක මේ භික්ෂුණී වහන්සේලා උදේනි රජුරුවන්ගේ අන්තපුරේ හිටිය කාන්තාවෝයි සීවිකාවෝයි කණ්ඩායම 500ක් ගොඩ නැගිල්ලත් එක්කම රජුරෝ උදේනි රජුරෝ කැරැල්ලක් සංසිඳවන්න යනකන් ඉඳලා මාගන්තියා තමන්ගේ මාමාවරු හිතවත්ව ඉඳතු කරගෙන ගොඩ නැගිල්ලෙම දොරවල් වහලා හැනගන්න බැරි වෙන ඔක්කොම ආවරණය කරලා කණුවල රෙදි පාංකඩ උතල ගිනි ගන්න තෙල් දාලා ගිනි තිබ්බා. දැන් ගොඩ නැගිල්ලක් පිටින් ගිනි ගන්නකොට වෙන කෙනෙක් නම් හූතියයි කෑ ගහයි දෙවණක් කරයි පණින්න හදයි. බැලුවා පණින්න ක්‍රමයක් තියෙනවද? බේරෙන්න නැහැ. අවසානයේ සාමාවතී කියනවා නැගණිවරුනි අපිට දැන් බේරෙන්න අතක් නැහැ කියලා. තව ටික වෙලාවකින් අපි සියලු දෙනාම මේ ගොඩ නැගිල්ලත් එක්ක පිච්චිලා කර වෙලා යයි කියලා. හැබැයි අපිට වටිනාම දෙයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා ධර්මයේ සිහි කරගන්න කිව්වා. 500ම හිත හදාගෙන වාඩි වුණා. දැන් මේ භාවනා කරන්න පුළුවන් තැනක්ද? ගිනි ගන්න ගොඩ නැගිල්ලක් ඇතුළේ. එතකොට බලන්න කොච්චර සසර පුරුද්දක් තියෙන්න ඕනද? හිත හදාගෙන ගිනි ගන්න ගොඩ නැගිල්ලක් ඇතුළේ භාවනා කරන්න. නිකන් මේ අවස්ථාවේ මොහොත ගැන හිතන්න. ඒත් හිත හදාගෙන වාඩි වුණා. සාමාවතී කියනවා දැන් මෛත්‍රී වඩන්න කියලා. ස්වභාවික දින්නක් නම් ඒත් කමක් නෑ. වෙන කෙනෙක් නම් මාගන් දියාගෙන වෛරය ඇති වෙන්නේ. අපිට ගිනි තිබ්බා නේද කියලා. කිව මෛත්‍රී වඩන්න. වෛරයෙන් තරහින් ද්වේෂයෙන් මැරුණොත් අපිමයි කියව අපාය වැටේ. ඒ නිසා හිත රැකගන්න. මෛත්‍රියම වඩන්න. තව ටික වෙලාවකින් ගොඩ නැගිල්ල ගිනි අරගෙන උඩට උඩට ගින්දර එනකොට අපේ මුළු ශරීරම ගින්නෙන් වෙලිලා යයි කියලා. එතකොට යම් වේදනාවක් උපදීද ඒ තුල හිත පිහිටවාගෙන අනිත්‍ය සිහි කරන්න කියනවා. වේදනානුපස්සනාව වඩන්න කියනවා. 500ම ගිනි ගන්න ගොඩ නැගිල්ල ඇතුලේ භාවනා කරා. 500ම පිච්චිලා කර වෙලා මැරිලා ගියා. හැබැයි කොහෙද ඉපදුනේ? අනාගාමි වෙලා සුද්ධාවාස බබලව ඉපදුණා. එතකොට හිතන්න මාර්ගඵල තුනක් අවබෝධ කරගත්තා.
ගිනිගන්න ගොඩනැගිල්ලක් ඇතුලේ භාවනා කරලා අනාගාමි වෙන්න පුළුවන් නම් ගින්නෙන් පිච්චෙනකොට එතකොට අපිට පේනවා මරණාසන්න මොහොතේ හරි ධර්මී එල්ලුනොත් ගොඩ යන්න පුළුවන්ද බෑද පුළුවන් හැබැයි අමාරු එල්ලෙන එකයි ඒක තමන්ගේ දක්ෂතාවය ඒ මොහොතේ ධර්මී අල්ලගත්තොත් ගොඩ යන්න පුළුවන් දැන් හිතන්න धनंजानी ඔබ දාන බෙදුවට ඔබේ කය වචනේ අසංගරයි ඔබ සීල් රකින්න ඔබ ධර්මානුකූලව ජීවත් වෙන්න එතකොට කියනවා සාමිනිතේ උපහාසීලා නම් කියයි අපිට අබු දරුවෝ ඉන්නවා ගෙවල් වල ප්‍රශ්න දැසිලාස් කම් කරමු අපිට හොඳින් හරි නරකින් හරි හම්බ කරගන්න තමයි කියනවා අපිට ජීවත් වෙන්න ඕනේ ඒ නිසා කොයි විදිහෙන් නම් ජීවත් වෙන්න බෑ කියලා මගේ ඇර ඇර හිටියා දැන් මෙහෙම ඉඳලා සිල් රැක්කෙම නැහැ කියපු දේ පිළිගත්තෙම නැහැ. ඔහොම ඉඳලා මරණාසන්න වුණා. දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ ඉතින් බොහෝ කාලයක් මේ නගරිනුත් ඈතට වැඩම කරලා ආයි මේ නගරයට වැඩියා. එහෙම වඩින කාලේ දැන් ධනංජානිට හොඳටම අමාරුයි. ආරංචියකුතාව සාරිපුත්ත හාමුදුරුවෝ වැඩලා. අර වගේම සීයකේකට කිව්වා මේ ඔබ ගිහිල්ලා සාරිපුත්ත හාමුදුරුවෝ ඉන්න තැනක් හොයාගෙන ගිහිල්ලා මගේ වචනෙන් වඳින්න කියලා. මේ වඳින්නේ ධනංජානි වෙනුවෙන් කියලා ඉස්සලා මං වෙනුවෙන් වඳින්න. උන්වහන්සේට මං දාහනේ හැන්දක් හරි බෙදලා තියෙනවා. ඒක සිහිපත් කරලා අනේ මා බලන්න ඉන්න කියලා පුළුවන් නම් එකන් එන්න කියලා. සාරිපුත්ත හාමුදුරුවෝ ආරාධනෙ පිළිගත්. පිළි අරගෙන උන්වහන්සේත් අර වගේම මරණාසන්න මොහොතේ සිටු මැදුරට වැඩියා. දටම වේදනාව අපාය නිමිති පහළ වෙනවා කියලා තියෙනවා. මේ දේශනාවල තියෙනවා ගති නිමිති ගැන. අහලා තියෙනවා. ගති නිමිති කියන්නේ ඊළඟ උපත ගැන මැරෙන්න පෙර නිමිති පහළ වෙනවා. ඒවට කියනවා ගති නිමිති කියලා. දැන් අපිට අපි මේ ජීවත් වෙලා ඉන්නකොටම දැන් මේ වෙනකොට අපිට පරලව හැදිලා ඉවරයිද නැද්ද? ඉවරයි සකස් වෙලා තියෙන්නේ. හැබැයි ඒක වෙනස් වෙනවා. අපි කරන පින්පව් අනුව ඒක වෙනස් වෙවි සකස් වෙන. ධනංජානිට අපායටම තමයි කර්ම හැදිලා තිබුනේ. අපායේ නිමිති පහළ වෙනවා. ගිනි දැල් පේනවා. යම පල්ලෝ පේනවා. තමන් උස්සගෙන ගිහිලා ගිනි අඟුරු වලවල් වල දාලා පුච්චනවා. අතපය කපනවා. ඒවා පේනවා. සාරිපුත්ත හාමුදුරුවෝ දැනගත්තා. දැන් නම් මේ ලක්ෂණ වලට අනුව කියවන දේවල් වලට අනුව අපායටම තමයි කර්ම හැදිලා තිබුනේ. බලන්න හිත පිහිටවපු හැටි සාරිපුත්ත හාමුදුරුවෝ කියන ධනංජානි දැන් ඔබේ කර්මයේ සකස් වෙලා තියෙන අපායට කියන නිරේත ඔබ නිරේ ගැන කලකිරෙන ආදීනව සිහි කරන් අපාය කියන්නේ දුක් සහිතයි කියලා ආදීනව මෙනෙහි කරලා අනේ මට තිරිසන් ලෝක යන්න තියෙනවා නම් කියලා ඊතර හිත පිහිටවන්න කියලා අන්න බලන්න ඇයි එකපාරට දිව්‍ය ලෝක යවන්න පුළුවන්ද බැ කෙලින්ම නිරේතම කර්ම හැදිච්ච පවකාරයක එකපාරට දිව්‍ය ලෝකේ යවා ගන්න බෑ ඒ නිසා චුට්ටක් උඩට ගන්න හදනවා නිරේත වැඩි හොඳ නැද්ද තිරිසන් ලෝකේ හොඳයිනේ තිරිසන් සත්තුන් හැම වෙලෙම කවුරුන් ලෝදිය පොනවද උල් වලින් අනිනවද කපනවද පුච්චනවද එහෙම දෙයක් නැහැ ඒ නිසා තිරිසන් ලෝකේ මට හොඳයි නිරේත වඩා කියලා එතන හිත පිහිටවන්න එහෙම කියලා උපදේශ දුන්නා උපදේශ දීගෙන දීගෙන යනකොට අපායෙන් හිත මිදිලා තිරිසන් ලෝකේ හිත පිහිටියා. එහෙම පිහිටියාට පස්සේ සාරිපුත්ත හාමුදුරන්ට වැටහුණා දැන් නම් ධනංජානිගේ හිත තිරිසන් අපායේ පිහිටලා තියෙනවා. තිරිසන් ලෝකේ හිත පිහිටපුවාම මරණාසන්න මොහොතේ බිය තැති ගැනීම දැනෙනවා කියලා. දැන් ওই බොබ බලන් තිරිසන් සත්තු දිහා ওই සත්තුන්ට වැඩිපුරම බහුලව තියෙන මොකද්ද? බයයි ඇති ගැන්මයි පොඩි සද්දයක් ආවත් ගැස්සෙනවා
දුවන සතා සැනින් දුවන ඇකිලෙන සතා සද්දයක් ආපු ගමන් ඇකිලෙන එක්ක ගුහාවකට හැරි ඉන්නවා පියාඹන සතා පියාඹන හැම වෙලාවෙම බයින් තැති ගැනීමෙන් සතු ජීවත් වෙයි පුංචි සතා තව සතෙක්ගේ ගොදුරක් ඒ සතා තවත් ලොකු සතෙක්ගේ ගොදුරක් ඒ නිසා හැම වෙලෙම මරණ බයින් තැති ගැනීමෙන් ජීවත් වෙන්නේ සතු දැන් සාරිපුත්ත හාමුදුරුවන ධනංජාමි දැන් ඔබ හිතන්න තිරිසන් ලෝකේ දුක් සහිතයි බිය තැති ගැනීම බහුලයි මට ඊට වැඩිය හොඳයි ප්‍රේත ලෝකේ කියලා හිතන හිත පිටවන්නේ අන්න තව චුට්ටක් උඩට ගන්නවා තිරිසන් ලෝකේට වඩා හොඳ නැද්ද ප්‍රේත ලෝකේ කවුරු හරි දෙන පිනක් හරි අනුමෝදන් වෙලා ඉක කාලයක් හරි ඉන්න පුළුවන් ඒ නිසා එතන හිත පිටවන්න දැන් එහෙම කියලා කරුණු කියාගෙන කියාගෙන යනකොට තිරිසන් ලෝකිනුත් හිත මිදිලා ප්‍රේත අපායේ හිත පිහිටියා. ප්‍රේත ලෝකේ හිත පිහිටියාට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ධනංජානි දැන් ඔබේ හිත පිහිටලා තියෙන්නේ කොහෙද? ප්‍රේත ලෝකේ. එතකොට අපිට පේනවා අපි යමක ආදීනව සිහි කරනකොට එතන හිත පිහිටවපු කෙනෙකුට එතන ආදීනව සිහි කළා එතනින් ටිකක් උඩට හිත ගන්නවා. එතන හිත පිහිටියට පස්සේ තමයි එතන ස්වභාවය මෙනෙහි කරලා ආදීනව සිහි කරන්නේ. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවන් ධනංජානි ප්‍රේත ලෝකෙන් දුක් සහිතයි. උච්චර දුක් විඳිනවද ප්‍රේතයෝ? දැන් හිතන්න අපි මැරිච්ච අයට පින්දෙනවනේ. හැමදාම පින්දෙනවද? නෑ. ඒක මේ වගේ. දැන් අපි හිතමු කෙනෙක් මැරිච්ච ගමන් අපි හත් දවස් පින්කම කරනවද නැද්ද? ඒක කරනවා ඊළඟට තුන් මාසෙ පින්කම කරනවා ඊට පස්සේ අවුරුද්දේ ඊට පස්සේ අවුරුදු 5 10 10 වර්ෂ 20 වර්ෂ ඔහොම ටිකක් ඈතට ඈතට යනවා පරම්පරා දෙක තුනක් යනකොට මැරිච්ච ආච්චිලා සීලාගේ නමක්වත් දන්නවද පොඩියෝ නෑ ඔබ ඉන්නකන් ඔබේ අම්මා තාත්තා ඔබේ නෑදෑයෝ ඔබත් එක්ක ජීවත් වෙච්ච කීප දෙනෙක්ගේ නම් සිහි කළා ඔබ පින් දෙනවා එච්චර. ඊළඟ පරම්පරාවට යනකොට ඒ අය එක දන්නේ නැහැ. දැන් ඔබ පින් දීලා තියෙනවද කවදාවත් ඔබේ මුත්තා, නාත්තා, පණත්තා එහෙම වුන් හිටියා කියලාවත් දන්නවද? ඈ? නමක්වත් දන්නවද? ඈ? ආච්චි සීයාගේ නම දන්නව ඇති. ඒ ආච්චි සීයා උපපාතිකවද පහළ වුණේ? ඒ අයටත් අම්මේ තාත්තේ හිටියා නේද? දන්නවද? කවදාවත් අපිට පින් දෙනකොට මතක් වෙනවද? නෑ. අපි සිහිපත් කරන්නේ මේ අපිත් එක්ක එකට හිටපු කීප දෙනෙක් ගැන විතරයි. හැබැයි ප්‍රේත ලෝකයකට වැටුනොත් කොහොමද? අවුරුදු දසදහස් ගණන්. සමහරු බුද්ධාංකුර ගණන්. දැන් අර බිම්බිසාර රජුරුවන්ගේ පින් ගන්න බලාගෙන හිටියේ ප්‍රේතයෝ ටික කල්ප 92කට පෙර. පුස්ස බුදුහාමුදුරන්ගේ කාලේ කරපු අකුසලයක්. එතකොට අපිට පේනවා සමහර ප්‍රේතයෝ කල්ප ගණන් අපායේ වදිනවා. දැන් අර සාරිපුත්ත හාමුදුරන්ගෙම අම්ම කෙනෙක් ගැන තියෙන ආත්ම පහකට පෙර අම්ම කියන. මේ ජීවිතය අම්ම නෙමෙයි ආත්ම පහකට පෙර අම්ම. ප්‍රේත ලෝකේ. එතකොට අපිට පේනවා මේ වගේ දුගතියකට වැටුනොත් අවුරුදු දහස් ගණන් පින් නැතුව සාපිපාසාවෙන් බොහෝ දුක් විඳිනවා ප්‍රේතයෝ. එතකොට සාරිපුත්ත හාමුදුරු ධනංජානිට කියනවා ධනංජානි ප්‍රේත ලෝකෙත් දුක් සහිතයි. දැන් ඔබේ හිත පිහිටලා තියෙන ප්‍රේත ලෝකෙ. දැන් ඔබ ආදීනව සිහි කරලා සිහි කරලා අනේ මට ඊට වැඩිය හොඳයි මනුස්ස ලෝකෙ උපදින්න තියෙනවා නම් කියලා එතන හිත පිහිටවනවා. හැබැයි මනුස්ස ලෝකෙ උපදින්න නම් පිනක් බලවත් වෙන්න ඕනේ. අන්න ඒ වෙලාවේ සින් සමාදන් කරලා දැන් අපි ලෙඩෙක් බලන්න ගියා කියලා හිතන කොච්චර පවකාරයක් වුණත් අපි ගිය ගමන් මොකද කරන්නේ? ඊ වෙලාවේ පන්සිල් දෙනවා. දැන් ඔයා සීලවන්තයි. පරණ වැරදි හිතෙන් අතහරින්න කියලා ඒ මොහොතේ සීලයක පිහිටන. ඒ මොහොතේ සීල් සමාදන් කරලා බුදු ගුණ ටිකක් කියලා ධර්මයේ සිහි කරලා ඒ මොහොතේ හිතේ පිනක් කුසලයක් ඒ මොහොතේ බලවත් කරලා දෙනවා. ඒ වගේ දැන් සාරිපුත්ත හාමුදුරුවෝ ධනංජානි දන් බෙදපු ඒවා පොඩි කෙනෙකුට නෙමෙයි සාරිපුත්ත හාමුදුරුවන්ට දානි හැන්දක් හරි දුන්නේ.
ඒ පින් බලවත් කර කර සීල් සමාදන් කරලා බණ කියාගෙන යනකොට අන්න ප්‍රේත ලෝකෙනුත් හිත මිදිලා දැන් මනුස්ස ලෝකෙට හිත පිහිටියා. දැන් ධනඥානි කියන ස්වාමීනි දැන් නම් හරි වගේ කියනවා. මනුස්ස ලෝකෙ හිත පිහිටා. සාරිපුත්ත හාමුදුරුවෝ කියන ධනඥානි මැරෙන්න වැටෙන කම්ම මනුස්ස ලෝකෙ ඇවිල්ලා මොනවද කරගත්තේ? මනුස්ස ලෝකෙ දුක් සහිතයි කියනවා. දැන් හිතන්න කීවා මනුස්ස ලෝකේ ආදීනව හිතන්න කියලා. එහෙම හිතලා හිතලා චාතු මහරජික දෙව්ලොව හිත පිහිටවන්න උත්සාහ කරන්න කියලා. චාතු මහරජික දෙව්ලොව හිත පිහිටන්න නම් කරුණු පහක් මතු කරගන්න ඕනේ. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඒ කරුණු පහ මතු වෙන විදිහට සාරිපුත්ත හාමුදුරුවෝ බණ කියන්න පටන් ගත්තා. දැන් ඒ මොහොතේ තුනුරුවන් ගැන සද්ධා බලවත් වෙනවා. වැඳගෙන බණ අහනවාද? සීලේක පිහිටලා ඒ මොහොතේ හරි සීලේ බලවත් වෙනවා. සුත දහම් දැනුම කර්ම කර්මඵල විශ්වාසී පින්පව් ගැන. ඒව ඇති වෙන විදිහට දහම් දැනුම ඇති වෙන විදිහට කරපු පින බලවත් වෙලා ප්‍රඥාව වැඩෙන විදිහට බණ කියාගෙන යනකොට සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ටික ටික මතු වෙනකොට හිත පිහිටිය චාතු මහරජික දෙව්ලොව. හැබැයි සාරිපුත්ත හාමුදුරුව එතනින් නැවැත්තුවෙත් නැහැ. එතකොට කියනවා ධනඥානි ඔය චාතු මහරජික දෙව්ලොව හොඳයි, ඊටත් වඩා හොඳයි කියලා තව දිසා එතන හිත පිහිටවන්න කියලා තවත් බණ කියාගෙන ගියා. එතනත් හිත පිහිටිය. ඊළඟට යාමේ, තුසිතේ, නිම්මාන රති, පරිණිමිත වසවර්ති ඉහළට 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 හිත පිහිටවාගෙන යනකොට මරණ මංචකේ වැදගෙන බණහගෙන හිටිය ධනංජානගේ හිත එකඟ වුණා. දේශනාව ඔස්සේ හිත පිහිටලා හිත තැම්පත් වුණා. හිතේ සමාධියක් ඇති වුණා. සාරිපුත්ත හාමුදුරන්ට හිතුණා ඒ ඉතින් මදේ අපායෙම යන්න හිටිය පවුකාරෙන් ඔය මදේ කියලා හිතුණා. මොකද ධනංජානි කියන්නේ බමුණි. බ්‍රාහ්මණිය ආස කරන්නේ කොහියන්නද? මහා බ්‍රහ්ම දිවිය ළඟ උපදින ජීවිත කාලෙම මහා බ්‍රහ්මයා තමයි අදහගෙන ඉන්නේ. ඒ නිසා බ්‍රහ්ම ලෝකේ ජීවත් වෙලා ඉන්නකන් ඇලුම් කරෙත් එතන ওই ටික මදය කියලා සාරිපුත්ත හාමුදුරුව සතර බ්‍රහ්ම විහරණ ගැන කියලා දුන්නා. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ තුල හිත පිහිටවන්න කියලා උපදෙස් දීලා උන්වහන්සේ වැඩියා. දැන් මරණ පංචකේ සතර බ්‍රහ්ම විහරණවලම හිත පිහිටවාගෙන සාරිපුත්ත හාමුදුරුව සිටුමැදුරෙන් එළියට බැහැලා ටික දුරයි යන්න ලැබුණේ හිහිම පණ ගිය. බ්‍රහ්ම දෙවි කෙනෙක් වෙලා බඹලෝ පහළ වුණා. දැන් බලන්න වැඩි වෙලාවක් ගියා. දැන් ওই දේශනාව දිහා ගත්තාම මජ්ක්‍ධිම නිකායේ තියෙන දේශනාව සාරිපුත්ත හාමුදුරුව ඕනනම් උතන පැයක් දෙකක් බණ කීවා කියලා හිතා. අපායටම කර්මය හැදිච්ච, ගිනිදැල් පෙනිච්ච, නිරේතම කර්ම හදාගත්ත පෞකාරීත්ව කල්යාණ මිත්‍රයෙකුට පුළුවන් වුණා නේද මරණ මංචකේ ඉහළට 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 අරගෙන බ්‍රහ්ම ලෝකෙටම යවා ගන්න. එතකොට අපිට පේනවා මරණාසන්න මොහොතේ ධර්මීය දන්න කල්යාණ මිත්‍රයෙක් ළඟ හිටියොත් බේර ගන්න බැයිද? පුළුවන්. සුභතියක යවා ගන්න පුළුවන්. හැබැයි ධනඥානි දැන් බමලෝ පහළ වුණා. බ්‍රහ්මේ සාරිපුත්ත හාමුදුරුව ආරාමයට වඩිනවා. බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියෙන් එළියටම වැඩම කරා. ඈත ඉඳන් සාරිපුත්ත හාමුදුරුව වඩිනකොට ඈතදීම බුදුරජාණන් වහන්සේ ඇහින්න කියනවා, ඇයි සාරිපුත්ත ධනඥානි ඔබ එතනින් නවත්තලාවි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ හිටියත් බුදු ඇසින් බලාගෙන නැද්ද හිටියේ? සාරිපුත්ත හාමුදුරුව හිත පිහිටෝන හැටි බලාගෙන හිටියා. හැබැයි සාරිපුත්ත හාමුදුරුවන්ට නැති නුවණ බුදුරජාණන් වහන්සේට තියෙනවා. සාරිපුත්ත හාමුදුරුව ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. ධර්ම සේනාධිපති. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ විදිහටම පවත්වන්න දක්ෂයි. හැබැයි ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානි. කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ ඉන්ද්‍රිය ධර්ම බලලා යන
කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ බුදුරජාන් වහන්සේ නමකට විතරයි. ඒක සාරිකුත් අහාඳුරට නෑ. මගේ කොළඹ භාවනා වැඩසටහනක් කරනවා මම මාසිකව. ඒ වැඩසටහනට ඉස්සර ආව අම්මෙකුයි පුතෙකුයි. කාලයක් වැඩසටහන දෙන්නයි කින් ඇවිල්ලා භාවනා කරනවා. මීට අවුරුදු එකමාරක් වගේ ඇති. දවසක් මම දැක්කා ඒ අම්ම ඇවිල්ලා හිටියා ඔළුවට ටිකක් නෙට් එකක් වගේ දාලා මුළු ඇඟම ඉදිමිලා කොණ්ඩේ ගිහිල්ලා. ඊට පස්සෙ ඉතින් විවේක වෙලාවේ මගේ ළඟට ඇවිල්ලා වැන්දා. මම දැනගත්තා මම ඇහුව පුතේ අම්මා අසනීපෙන්ද කියලා. ආපුනේ අම්මට පිළිකාවක් කියලා. එතකොට භාවනා කරත් ලෙඩ හැදෙනව නැතත් ලෙඩ හැදෙන. අපිට තියෙන්නේ කුණු ශරීරය. ඒත් වැඩසටහන් කීපයක මම දැක්කා ඇවිල්ලා අමාරුවෙන් වුණත් බණ අහගෙන ඉන්නවත් මම දැක්කා. ඊට මාස කීපයකට පස්සේ මට වැඩසටහනකදී දරුවා හම්බෙලා මම ඇහුවා පුතේ අම්මා නැති වුණාද කියලා. හාමුදුරනේ අම්මා නැති වෙලා දැන් මාසයක් වගේ ඇති කියලා. ඒ දරුවා මට කියනවා හාමුදුරනේ ඉතින් අම්මා නිසා එකම පුතයි දුවෙක් කියනවා ඒ දුව රට. මේ ඉතින් අම්මා නේද කියලා හිතනකොට දුකක් නම් ටිකක් ඇති වෙනවා තමයි කියේ. හැබැයි අම්මා මැරිච්ච හැටි හිතලා පණ ගිය හැටි හිතලා මන් නම් හාමුදුරනේ හරි සතුටක් ලබනවා කියේ. ඒ දරුවා කියනවා අන්තිම සති දෙකේම නිවාඩු දාලා අම්මා ළඟමයි කිව හිටියේ. ධර්මීයමයි කිව අම්මට සිහි කෙරෙව්වා. ඒ ළමයා කියනවා ඉතින් අම්මා වේදනාවෙන් කෙඳිරි ගගා බොහොම අමාරුවෙන් ඉන්නකොට මේ ළමයා ළඟට ගිහිල්ලා අහනවා අම්මේ අම්මා දැන් ඔය මොනවත් හිතන්න එපා. මේ ඇස නිත්‍යද අනිත්‍යද කියලා. මේ දරුවා කියනවා හාමුදුරනේ අම්මා බණ පදයක් අහපු ගම වැඳ ගන්නවා කියලා. අන්න බණ අහලා තියෙන එකේ වටිනා වැඳගෙන කියලා පුතේ අනිත්‍යයි කියලා. එහෙමනම් මේ අනිත්‍ය වූ ඇසක් නිසා අම්මට ඇති වෙන්නේ සැපක්ද දුකක්? දුකයි කියලා. එහෙමනම් මේ ඇස අම්මට ඕන විදිහට තියාගන්න පුළුවන්. නෑ මේ අනාත්මයි කියලා. එතකොට මේ ළමයා කියන අම්මා දන්න නිසා කටපාඩමින් උත්තර දෙන්න එපා. විමසන්. නාම රූප නිසා හටගන්න ඇස. මේ ඇහැ ලිඩ වෙනවා, කුණු වෙනවා, තුවාල හැදෙනවා, ජරාවටපත් වෙනවා, නැසී වෙනසී යනවා. හොඳට විමසන්. ඇහැ මුල් කරගෙන පංච උපාදානස්කන්ධ හැදෙන හැටි අම්මා හිතන්න මෙනෙහි කරන්න. මං විනාඩි 20කින් එනවා එතකන් අම්මා හිතන්න කියලා ළමයා යනවා. ගිහිල්ලා ගේ අතුපතු ගාලා අම්මගේ රෙදි තෝදලා ගෙදර වැඩ ටිකක් කරලා ආයි අම්මා ළඟට එනවා. ඇවිල්ලා අහනවා දැන් අම්මා එහෙ ගැන හිතුවද? දැන් හිතන්න කන ගැන. ඔය කන නිට්ටියද අනිට්ටියද? කියපු ගමන් අනේ වැඳ ගන්නවා. වැඳගෙන අහනවා කියනවා පුතේ කනක් අනිට්ටියයි කියලා. අන්න එකට භාවනා කරා, එකට පින්කම් වලට ආව, එකට ධර්මී සාකච්ඡා කරා, අන්න ධර්මී දියුණු කිරීමේ වටිනාකම. ඉතින් ඒ දරුවා මට කියනවා හාමුදුරනේ ඇස, කන, නාසය, දිව, කය, මනස ආයතන හය ගැන විදර්ශනාවමයි කියව වැඩේ. සමහර දවස් වලට හැයිලි වෙනකන් අම්මට නිින්ද යන්නේ නැහැ. බේත් සැරන. කෙඳිරි ගන්නවා වේදනාවේ ඉන්නකොට ඒ ළමයා කියන ඉතින් මම අම්මා ළඟම පැදුරක් දාගෙන බිම තමයි කියව අම්මා ළඟ නිදාගන්නේ. ඉතින් රැයට ඇහැරලා අම්මේ අමාරු වෙන්නේ නේද ඉන්නේ. අම්මා ඔච්චර වේදනාවක් විඳින්නේ මේ ශරීරේ නිත්‍ය නිසාද අනිත්‍ය නිසාද? කොච්චර වේදනාව තිබ්බත් අමාරුවෙන් හරි වැඳගෙන ප්‍රතේ අනිත්‍යයි කියනවා. එහෙනම් අම්මා මේ කය ගැන අනිත්‍ය වශයෙන්ම මෙනෙහි කරන්න කියපහම ඉතින් වැඩගෙන ධර්මයේ සිහි කරනවා කියලා. ඒ ළමයා මට කිව්ව හාමුදුනේ අම්මා නැති වුණේ නෑ 8:00 8:45 විතර කියලා. නැති වෙන වෙලාවේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි, මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, ඕකම සිහි කර කර ඉඳලා එහෙම බෙල්ල කඩාගෙන වැටුණා. කොහෙද සුගතිය? ඒ දරුවා මට ඔබ කියලා කියනවා හාමුදුරනේ අම්මා ඉතින් සුගතියේ කියන එක නම් මං කොහොමත් විශ්වාසයි කියලා. හැබැයි මට වෙලාවකට හිතෙනවා කියලා අම්මා සුවහන්වත් උනාද දන්නේ නැහැ කියලා. ඒක කාටද බලන්න පුළුවන්? ඒක බලන්න පුළුවන් ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයේ තියෙන බුදු කෙනෙක්. හරියටම ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ දකින්න පුළුවන් බුදුහාමුදුරන්. එතකොට දැන් බලන්න මේ පුතාට තමන්ගේ අම්මා ගැන විශ්වාසයක් ඇති වුණා. මැරිච්ච හැටි මරණ මංචකේ ධර්මයේ සිහි කරපු හැටි හිතලා
අම්මා ඒකාන්තයෙන් සුගතිය ඇති අඩුගානේ මාර්ගඵලයක් අර ලබන්නේ නැති කියලා හිතුණා. දැන් එතකොට මේ අම්මට මේ පුතා කල්යාණ මිත්‍රෙක් වුණාද නැද්ද? කල්යාණ මිත්‍රෙක්. අන්න වැදගත්ම දේ. ධර්මීය දන්න කෙනෙක් ළඟ හිටියොත් යහපත සුගතියට යන්න පුළුවන්. අවංකවම අපේ පවුල වලට මොකද වුනේ? මැරිච්ච අය වැඩිපුරම අපායේ යරි කවුද? ඈ? ළඟ හිටපු අය වගේ කියන්න ඕනේ නැද්ද? ධර්මයක් නොදන්න නෑදෑයෝ දරුවෝ වගේ කියන්න ඕනේ නැද්ද? ඌ තියාගෙන ඇඟට පණි. හොන්නේ කඩාගෙන ඇඟට පණි. තාල යන්න ඉපෝ කියන නැතුව අපි කොහොමද ඉන්නේ කියන. ওই ගොඩක් වෙලාවට ඇස්සල්ලා ඇහින් යමක් නොකිව්වට කට ඇනලා කතා කරේ නැති වුණාට අතපය හොල්ලලා යමක් නොකිව්වට කන් ඇහෙනවා මරණ මංචකේ සමහරලාට අන්තිම මොහොත වෙනකන් කන ඇහෙනවා ළඟ වූ තියලා කෑ ගහලා දෙවනක් කළ ඇඟට පණිනකොට වට වෙලා අඬනකොට වැළපෙනකොට මරණාසන්න කෙනා අන්ත අසරණයි අපිට ජීවිතේ වැඩිපුරම තියෙන දැන් මේ කායික වේදනාවට වඩා මානසිකව දැනෙන වේදනාව තමයි පිය විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක මොකද අපි බටහිර රටවල් වල මිනිස්සුන්ට වැඩිය ලෝකේ මේ රටවල් වලටත් එච්චර බැඳීමක් නැහැ නේද දරුවෝ දෙමාපියෝ එහෙම බැඳෙන්නේ නැහැ හැබැයි අපේ සංස්කෘතිය තුළ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට පරම්පරාවටම අපි බැඳිලා ඉන්නේ. ඒ බැඳීමත් එක්ක ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන එක බඩපපු ඇතුලෙන් ගින්දරක් වගේ මතුවෙනවා අතහැර ගන්න බැරුව. ඒ වගේ වෙලාවක වට කරගෙන එක දිගට හූ කිය කිය වට වෙලා අඬනකොට කෑ ගහනකොට පණ යන්න වෙනවා කියන්නේ. ලේසි දෙයක්ද නේ? ආයිති යන තැනක් දන්නේත් නැහැ. ඒ නිසා මරණ මංචකේ අඬනවා වැළපෙනවා හූ තිනවා කියන්නේ මරණාසන්න කෙනා අන්ත අසරණ කිරීම. ඉන්න පුළුවන්ද? හරි බලා ඔක්කොම කියනවා නම් මං ඉන්නම් කියලා හිතයිද? ඈ? එහෙම ඉන්න පුළුවන් නම් කමක් නෑ. ඔක්කොම කියනවා නම් මං ඉන්නම් කියලා ඉන්නවා නම් අන්න ඇඩුවට කමක් නෑ. ඒ නිසා මරණාසන්න මොහොතක අසරණ කරනවා කියන්නේ ඒක සමහර ලාවට පිනක් සිහිපත් කරගෙන සුගතිය යන ඉන්න කෙනා ඒ මොහොතේ වූ තියන අය නිසාම අපායට වැටෙන්න පුළුවන්. ආයි සුගතිය කියා ගන්න ධර්මයක් සිහි කරගන්න බැරි වෙන. අපි අඩු ගානේ ගැඹුරු ධර්මයක් දන්නේ නැති වෙන්න පුළුවන්. සාරිපුත්ත හාමුදුරු වගේ හිත පිහිටවන්න අපිට තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි හිත හදාගෙන කනට කරලා හරි අම්මට මතකේ යම මේ වගේ පින්කම් කරගත්. තාත්තට මතකද තාත්තා මේ වගේ දන් දුන්නා සිල් රැක්කා පින්කම් කරා. ඒ ටික හරි අපිට සිහි කරවන්න පුළුවන් නම් අන්න කල්යාණ මිත්‍රේ. උත්සාහයක් ගන්න. අපි දන්නවා අපේ ජීවිතේ නොසිතන අවස්ථා එන්න පුළුවන්. මරණාසන්න මොහොතක නොසිතන විදිහට ඔබේ සමාජ ඔබේ ඔඩොක්කු වෙන්න පුළුවන් ඔබේ උරහිසේ වෙන්න පුළුවන් ඔබේ ඇස් ඉදිරි පිට ඔබ ළඟ අනියන අය ජීවිතේ මුණ ගැහෙන්න පුළුවන් ඕන තරම් ඒ වගේ අවස්ථාවක බුද්ධිමත් වෙන්න ධර්මයේ සිහි කරගන්න දක්ෂ වෙන්න ඒ නිසා ධර්මයේ සිහි කරන්න ලොකු උත්සාහයක් ගන්න අපි දකිනවා මොකද මට හොඳ අත්දැකීම් තියෙනවා එකක් මම ওই ගිලන් ආරාමයක් කරන නිසා මගේ ළඟ ඉන්නවා දැන් ස්වාමීන් වහන්සේලා 20 හොඳට බණ භාවනා කරපු අය ලග්ගල කැලේ අවුරුදු 8 10 එක හාමුදුරුවෝ කියනවා අවුරුදු 50 15 සිරිපාදේ ලග්ගල කැලෑවල් වලම භාවනා කරපු කෙනෙක් උඩ ආරණ්‍ය ජීවිත ගත කරපු අය ඉන්නවා හැබැයි සමහර වෙලාවට වයසට ගිහිල්ලා උත්පල වෙලා එක්තැන් වෙලා කාලයක් ඉන්නකොට අර වඩපු ගුණ ධර්මත් පිරිහෙන වෙලාවල් එනවා. සිහි කල්පනාව නැති වෙනවා ඊට පස්සේ. ඒ නිසා
මරණාසන්න මොහොතක ධර්මීය සිහි කරලා දුන්න සෝවාන් මට්ටමින් හිටපු කෙනෙක් නම් බයක් නැහැ කොහොම මැරුණා. එතනින් මෙහා අපි කොච්චර ධ්‍යාන වඩාගෙන හිටියත් ඒවා පිරිහෙනවා. ධ්‍යාන වඩාගෙන හොඳට සමාධිය වඩාගෙන ඉන්න පුළුවන්. හැබැයි ටික කාලයක් භාවනා නොකර හිටපුවහම ආයෙ නිවර්ණ බලවත් වෙලා අර සමාධිය පිරිහිලා යනවා. අකුසල් මතුවෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ මරණාසන්න මොහොතේ අසරණ වෙනවා කියන එක අන්ත අසරණ වෙනවා සමහර. ඔයික මොකටද හිතලා ඔබ හැම වෙලාවෙම අපි නිතර අපෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ මේ යන ක්‍රමයට ඉඳලා මේ ජීවත් වෙන ක්‍රමයට මං ජීවත් වෙලා හදිසි හරි මං මැරුණොත් කොහේයි? ඒකයි තමන්ට තියෙන ප්‍රශ්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනාවක් කළා තිනා දහම් කැඩපත ගැන. දහම් කණ්ණාඩිය ගැන. ඒක තියෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රෙමයි. ওই නාදිකා ගමේ බොහෝ පිරිසක් මැරිච්ච වෙලාවේ ආනන්ද හාමුදුරු මැරිච්ච අය ගැන අහන ස්වාමීන් වහන්සේ අසවලා කොහෙද ඉපදුනේ? අසවලා කොහෙද ඉපදුනේ? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මුලදී එක එක කෙනාගෙන බුදුරජාණන් වහන්සේ විස්තර කළා. ඊට පස්සේ කියනවා ආනන්ද මේ ගමේම මිනිස්සු අතර 500කට වැඩි කීවත් සෝවාන් වෙච්ච පිරිස. ඒ සියලු දෙනා මේ විපතෙන් දිව්‍ය ලෝකවල ඉපදුනා කියලා. ඒ ගමේ මැරිච්ච දහස් ගාණක් මිනිස්සු අතර මොකක් හරි විශාල විපතකින් දහස් ගාණක් ගමේ මිනිස්සු මැරිලා. ඒ විපතේ මාර්ගඵලලාභීනො ගොදුරු වෙලා. දැන් අපි හිතමු සුනාමිය ආවා. ස්වභාවික විපතක්නේ. සිල්වතාගේ ගේ බේරිලා දුස්සීලයාගේ ගෙට විතරද වතුර පාර වදින්නේ? එහෙම එකක් නැහැ. මාර්ගඵල ලැබුවත් රහත් වුණා සෝවාන් වුණා කාටත් ඒක විපත කියන එක භූමිකම්පාවක් ආවොත් නායකයෝ සුලිසුලං කුණාටු හැමෝටම ගොදුරු වෙන්න වෙනවා. හැබැයි මාර්ගඵල ලබාගෙන හිටියොත් අන්න බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මේ ගමේ 90කට ආසන්නයි කිව සකදාගාමි වෙලා මැරිච්ච පිරිස. ඒ අයත් මේ විපතේ දෙව්ලොව ඉපදුනා. ඒ අයට කාම ලෝකේ එක උපතක් තියෙනවා තව. 50කට ආසන්නයි කිව අනාගාමි වෙච්ච අය. ඒ අය මේ විපතෙන් සුද්ධාවාස බබලොව ඉපදුනා කිව. මේ ගමේ හිටපු අය අතර රහත් වෙච්ච අය පිරිනිවන් පෑවා කිව විපතෙන්. ඊළඟට කියනවා ආනන්ද යමෙක් තුල සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් හරි තිබුණද සබ්බීතේ සංඝ පරාය මේ සියලු දෙනාමත් මේ විපතේ සුගතිගාමි වුණා කියලා. හොඳට සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩාගෙන සුගතියේ හිත පිහිටවාගෙන ධර්මාවබෝධයට හිත වඩාගත් අය මරණින් මත්තේ සුගතියේ ගියා. ඊළඟට කියනවා ආනන්ද දැන් ඉතින් ආනන්ද හාමුදුරට ඔහොම කියාගෙන යනකොට ආයයි එක එක කෙනාගෙන අහන අනේ ස්වාමීනි අසවල් උපාසකයා කොහෙද දන්නේ ඉපදුනේ? ඒ කාලේ මේ වගේ බොහොම ශ්‍රද්ධාවන්ත අපිට දන් දීපු උපාසිකාවක් හිටියේ. එයා කොහෙද දන්නේ නැහැ ඉපදුනේ. අන්තිමට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මැරෙන මැරෙන අය කොහෙද ඉපදුනේ කොහෙද ඉපදුනේ කියලා තථාගතයන් වහන්සේ විහිසවන්න එපා කිව හැම වෙලේම. තමන්ටම තමන් උපදින තැන බලාගන්න ධර්ම දේශනාවක් කරනවා දහම් කණ්ණාඩිය ගැන. ආනන්ද තමන්ටම තමන් ඉන්න තැන ඒකෙන් මැනගන්න පුළුවන් කිය. දැන් කණ්ණාඩිය. කණ්ණාඩිය බලලා තියෙනවන්නේ ඈ. අපි මොකටද කණ්ණාඩියන් ළඟට යන්නේ? ඈ කණ්ණාඩිය දිහා බලන්නද අපිව බලාගන්නේ? ඈ කණ්ණාඩිය ළඟට යන්නේ අපේ හැටි කොහොමද කියලා තමන් ගැන බලාගන්න නේ යන්නේ නේ. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලන්නේ කවුරු දිහාද? ඈ තමන් දිහා බලුවොත් කණ්ණාඩිය ළඟට යන්නේ තමන් දිහා බලන්න. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලන්නේ කණ්ණාඩිය දිහා. එතකොට කණ්ණාඩියෙන් තමන්ව පේනවා. එහෙම නෙමෙයි පේන්නේ. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා කණ්ණාඩිය දිහා බලනකොට කණ්ණාඩියෙන් තමන්ව පේනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ වගේ ධර්මය තුලින් තමන් දිහා බලන්න. ඒ පිණිස කරුණු පහක් ඇති කරගන්න. හොඳට සද්ධාව දියුණු කරන් නිතර තුනුරුවන් ගුණ සිහි කරන් සද්ධාව දියුණු කරගන්න. ඊළඟට සිල් රකින්න.
සිල්වත්කම සීක බලගෙන කියන්න. ඊළඟට දහම් දැනුම සුතවත් භාවය ඇති කරගන්න. ඊළඟට ත්‍යාග සම්පත්‍ය අතහැරීම පුරුදු කරන්න නිතර දම් පිංකම් කරන්න. පස්වෙනි එක ප්‍රඥාව. ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න වැටහීම. මේ කරුණු පහ දියුණු කරගන්න. ඒ කරුණු පහ තමන් තුල වැඩෙනකොට අන්න තමන් ඉන්නේ කොතනද කියලා දහම් කණ්ණාඩියෙන් තමන් දිහා බලාගන්න. දැන් තමන් තුල හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා නම් නිතර බුදු ගුණ හිතන, ධර්මයේ ගුණ හිතන, සංඝ ගුණ හිතන බොහොම ශ්‍රද්ධාවෙන් ඉන්න කෙනෙකුට තමා තුල ශ්‍රද්ධාවක් තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද? තේරෙනවා. තමන් හොඳට සීල් රකින්නවා නම් තමන් දිහා තමන් තේරෙන්නේ නැද්ද මං හොඳ සීලවන්ත කෙනෙක් කියලා? තමන්ගේ හෘද සාක්ෂිය තමන් ගැන දන්නවා. නිතර බනහන කිනාට කාලයක් යනකොට හොඳ දහම් දැනුමක් ඇති වෙනවා. ඊළඟට බණ ඇහෙනකොටම වැටහෙනවා. දවස ගානේ බණක් දෙකක් අහන්න පුරුදු වුණොත් ටික කාලයක් යනකොට විශාල දහම් දැනුමක් ඇති වෙනවා. එහෙම දහම් දැනුමක් ඇති වෙච්ච කෙනාට සුතවත් භාවයේ තියෙනවා. ඊළඟට නිතර පින් කරා ඔබේ ජීවිතේ. ඒ කරන පින් දහම් නිතර සිහි කරා. මම මේ වගේ පින් කරා, මේ වගේ පින් කරා. ඒ පින හිත තුල වඩන්න. ඒක ත්‍යාගානුස්සතිය, ඒක භාවනාව. කරපු පින සිහි කර කර වඩන්න කියලා හිතේ. ඊළඟට අනිත්‍ය ගැන, පංච උපාදානස්කන්ධ ගැන, පටිච්ච සම්පාද ගැන ප්‍රඥාව දියුණු වෙන විදිහට නිතර භාවනා කරන කෙනෙක් නම් ඔය සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ටික ටික හරි තමන් තුල පිහිටලා කියලා තමන්ට තේරෙයි. අන්න එතකොට දහම් කණ්ණාඩියෙන් තමන් දිහා බලනකොට තමන්ට තේරෙනවා මා තුල හොඳට සද්ධාව තියෙනවා. මං හොඳ සීලවන්ත කෙනෙක්. මං හොඳ දහම් දැනුමක් ඇති කෙනෙක්. මං හොඳට ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව දියුණු කරපු කෙනෙක්. මං වගේ කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරේ කියලා දහම් කණ්ණාඩියෙන් බලාගන්න. අන්න බලනකොට පේනවා ওই මහානාම සූත්‍රයේ තියෙනවා මහානාම යමෙක් තුල සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ටික ටික හරි පිහිටලා නම් තමන්ටම තමන් ගැන විශ්වාසයක් ඇති වෙනවා. මම දැන් මැරුණා සුගතිය. අන්නේ විශ්වාසය තමන් තුල බලවත් වෙයි. ඔය කරුණ පහ වැඩෙනකොට ඒ විශ්වාසය හැම වෙලෙම ඇති වෙනවා. බයක් හිතෙන්නේ නැහැ. එයා දන්නවා මං දැන් මැරුණා සුගතිය. මං කොහොමත් බේරිච්ච කෙනෙක්. දැන් අපි පින් කරගෙන මෙහි ඉන්නකොට හරියට ওই ಗುಣධර්ම පහ අපි වඩනවා නම් දැන්ම අපිට පරලෝකෙෙහි හැදිලා තියෙන විමාන එක සිදුවීමක් තියෙනවා. දවසක් මුගලන් හාමුදුරුව දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගෙන් තොරතුරු අහගෙන අහගෙන යනවා. යනකොට සක්ටුවලින් මැවිච්ච ලස්සන දිව්‍ය විමානයක් දකින්න බැබලෙනවා. විමානෙම ලස්සනයි. හැබැයි තාම දෙවිවරු පේන්නේ නැහැ. මුගලන් හාමුදුරුව විමානේ දිහා බලාගෙන ඉන්නකොට එතනින් යන දෙවිවරු පිරිසක් ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔය විමානේ නම් පහළ වුණේ බරණැස නන්දිය සිටුවරයාට. බරණැස නන්දිය සිටුවරයා බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ශාලාවක් හදලා සංඝ සතු කරලා පූජා කරා කියලා. ඒ මනුස්ස ලෝකයේ පින කරලා ශාලාව පූජා කරන දවසේම ඔහු වෙනුවෙන් දොළොස් යොදුනක් විශාල දිව්‍ය විමානයක් තෞතිසා දෙව්ලෝ පහළ වුණා කියලා. එහෙම කියලා දෙවිවරු කියනවා ස්වාමීන් වහන්සේ මනුස්ස ලෝකයට වැඩියහම බරණැසදී නන්දිය සිටුවරය හම්බේ. මුණ ගැහුනොත් ගිහින් කියන්න කියනවා අන්න ඔබ වෙනුවෙන් විමාන පහළ වුණා. දෙවියන් ඔබෙන්කම් බලාගෙන ඉන්නවා. තවත් පින් කරලා කුසල් වඩාගෙන තවුතිසා දෙවියන් අතරට මෙන්න කියලා ගිහින් කියන්න කියලා. එතකොට එදා මුගලන් හාමුදුරුව ඒ විමානේ දකින්නකොට නන්දිය සිටුවරයා මැරිලාද? නැහැ. ඒ වෙනකොටත් මනුස්ස ලෝකේ පින් කර කර මනුස්ස ලෝකේ ජීවත් වෙනවා. තමන් කරන පිනට ඒ විමානත් පහළ වෙලා ඉවරයි. ඒ වගේ අපි පින් කරනකොට, අපි කුසල් වඩනකොට අපිට විමාන හැදෙනවා. හැබැයි අපි හිතමු මෙහෙම දැන් අපි තාම සෝවාන් වෙලා නැහැ. අපි එහෙම හිතමු. අපි හොඳට පින් කරනවා. ಗುಣධර්ම පුරාගෙන ඉන්නවා. එහෙම ඉන්නකොට අපි වෙනුවෙන් ඒ වගේ විමානෙහි පහළ වෙලා තියෙනවා. එහෙම පින් කරගෙන ගිය කෙනා
හිටි ගමන් අකුසල් වලට පුරුදු වෙනවා. ධර්මයෙන් පිරිහෙනවා. ගුණ ධර්ම වලින් පිරිහිලා අපාය පැත්තට වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? අර විමාන අතුරු දහන් වෙලා යනවා. ඊට පස්සේ අපායට කර්ම හැදෙනවා. ඒ නිසා තමන්ගේ පින රැක ගන්න. කරපු පින් තව තව බලවත් කරගෙන ඒ පින් රැක ගන්න දක්ෂ වෙන්න ඕන. ඒ නිසා තමයි කරපු පිනක් නිතර නිතර සිහි කරන්න ඕන. පින සිහි කරන්න පින බලවත් වෙනවා. ඒක මේ හිතේ ස්වභාවයක්. ඒක සරලයි මේ වගේ. අපේ හිත පිහිටලා තියෙන්නේ ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත් හිතක් අපිට තියෙනවා. අපි මේ සංසාර ඉපදී යන්නේ කුසල මූලයන්ගෙන් හටගත් හිතක් නිසා නෙමෙයි. අකුසල මූලයන්ගෙන් හටගත් හිතක්. එතකොට අකුසල මූලයන්ගෙන් හටගත් හිතේ ස්වභාවය තමයි අකුසලයට ඇදෙනවා. අකුසල පැත්තට ඇදී යනවා. ඒක මේ වගේ දැන් ගඟක් පල්ලෙහාට ගලනවා නම් පහළට පීනන්න ලේසිද අමාරුද? ඉබේම ඇදිලා යනවනේ පල්ලෙහා. ඒ වගේ අකුසල මූලයන් තුල පිහිටපු හිත අකුසලයට ඇදෙනවා. දැන් රාග නිමිත්තක් දැක්කට පස්සේ රාගයක් ඇති කරගන්න අමාරුවෙන් උත්සාහ අරන් රාගය ඇති කරගන්න ඕනද? නිමිත්ත දකින්නකොටම නෝපන් රාගය උපදින උපන් රාගය ඇවිස්සීලා එනවා. අයෝනිසෝ මානසිකාරයේටම හිත වැටෙනවා. ඒක තමයි කෙලෙස් සහිත හිතේ ස්වභාවය. පටිඝ නිමිත්තක් ආපු ගමන් ඒ සැනින් අයෝනිසෝ මානසිකාරයේට හිත වැටිලා ද්වේෂයේ ඔස්සේම හිත වැඩ කරන්න පටන් ගන්නවා. අකුසලයේ පැත්තට ඉබේම ඇදෙනවා. එහෙම ඇදෙන හිතක් ආපස්සට හරවන්න අමාරුයි. ඒ පිණිස කරුණු තුනක් අපි යොදා ගන්නවා. ආතාපි සම්පජානෝ සතිමං. අර කෙලෙස් වලට ඇදෙන හිත කෙලෙස් තවන වීරියෙන් ආපස්සට හරවන ආතාපි. වීරියක් තියෙනවා. සම්පජාන හොඳ නුවණක් යොදා ගන්නවා. මම මේ දේ හිතුවොත් මේ අපාය ගාමී දෙයක්. කුසල්ද අකුසල්ද පින්ද පවුද හොඳද නරකද මේ හිතන ක්‍රමේ යෝනිසෝ මනසිකාරයේද අයෝනිසෝ මනසිකාරයේද නුවණින් හිතලා අකුසලෙන් හිත මුදවගෙන කුසලයට හරවන්න අවශ්‍ය නුවණ. ඒකට කියන සම්පජාන. සතිමා හොඳ සිහියක් පවත්වගෙන සිහියෙන් තමයි ආපස්සට හරවන්න තියෙන්නේ. අන්න එහෙම කෙනා තමයි ඒකයි මේ ධර්මයේ උඩුගම් බලා යනවා වගේ පටිසෝත ගාමිනී. ගඟ ගලන්නේ පල්ලෙහා. හැබැයි මේක උඩුගම් බලා යන ගමන. ආපස්සට යන්න ඕන. ඒකයි ඉතින් ගොඩක් දෙනෙකුට අමාරු. අනිත් හැම ආගමක්ම තියෙන්නේ කෙලෙස් පැත්තට. හිත රාගයට නැඹුරු වෙලා ඒකට තැන දෙන දෙයක් තියෙන්නේ. ද්වේෂයට නැඹුරු වෙච්ච හිත ඊට අනුගත වෙන විදිහටම අවස්ථාව හදලා දෙන්න. සමාව දෙන්න මොනවා කරා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කාටවත් උන්වහන්සේගේ නෑදෑයන්ටව සමාවක් තිබ්බද නෑ නේද? සුප්‍රබුද්ධ රාජ්‍යරු මාමණ්ඩි පොළොව පලාගෙන අපායයි. දේවදත්ත මස්සිනා පොළොව පලාගෙන අපායයි. ශාක්‍ය වංශිකයෝ 60000ක් විදුඩව රාජ්‍යරුව කපලා කොටලා මරලා ශාක්‍ය සංහාරයක් කළා. පෙර කර්ම විපාක. බුදුරජාණන් වහන්සේගේ නෑදෑයෙක් වුණත් කවුරුණත් තමන් රැස් කරගත්ත කර්ම විපාක තමන් කරා එනවා. ඒක බුදුරජාණන් වහන්සේට සාධාරණයිද නැද්ද? උන්වහන්සේට සංසාරේ කරපු කර්ම විපාක මතුවෙලා නැද්ද? මතුවෙච්ච සිදුවීම් දේශනාවල තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට බොහොම දරුණු කොන්දේ අමාරුවක් තිබිලා තියෙනවා. ඒ ත්‍රිපිටකයේ දේශන කීපයක්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසමින් ගිහිල්ලා බණ කියාගෙන ගිහිල්ලා මැදදී නවත්තලා කියනවා මහණෙනි තථාගතයන් වහන්සේගේ කොන්ද ගොඩක් රිදෙනවා කියලා. ඒ නිසා මේ දේශනාව ඉතුරු ටික කොහොම සාරිපුත්ත ඉන්නවද කියලා අහනවා. ඒක ආනන්ද හාමුදුරුවන්ට මේ දේශනාව ඉතුරු ටික පවත්වන්න කියලා බුදුරජාණන් වහන්සේ සිංහසීයාවෙන් එතන ඇලවිලා يعني කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙන්න අමාරුයි. වේදනාව වැඩි. සිංහසීයාවෙන් ඇලවෙනවා.
ඉරියව් වෙනස් කරලා හොඳ සිහියෙන් දේශනාව අහගෙන ඉන්නවා. සාරිපුත්ත හාමුදුරුවෝ ඉතුරු ටික පවත්වනවා. දේශනාව අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙනවා. සාදු 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 මහණෙනි, මේ සාරිපුත්ත මගේ දේශනාවේ මේ විදිහටම පැවැත්වුවා කියලා. තථාගතයන් වහන්සේ ඔය බණ ටික ඉතුරු ටික පැවැත්වුවා නම් ඒත් ඔය ටිකම තමයි කියනවා සිදු කරන්නේ. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ අනුමෝදන් වෙනවා. දැන් නිකන් ඔක සිදුවීම් හැටියට දේශනාවක් තිබ්බට නිකන් අවංකව සිදුවීම හිතන්නකොනේ. දැන් මම බණ කියන්න කියලා කොන්ද රිදෙනවා කියලා මිතන ඉඳාගත්තොත් කොහොමද? එතකොට හිතන්නේ මේ වගේ බුදුරජාණන් වහන්සේ කොච්චර අමාරුවෙන්ද කොන්දේ අමාරුව විටින් විට උන්වහන්සේට ඇති වුණා. ඒ ගැන දේශනාවේ අටුවාවට එනකොට බුදුරජාණන් වහන්සේ කර්ම විපාකයකට ගලපලා පෙන්නනවා, මහණෙනි දීර්ඝ සංසාර ගමනේ පාරමී පුරාගෙන ඉන ආත්මයක උන්වහන්සේ එක ආත්මයක මල්ලවපුර සූරයෙක් කියලා. මල්ලවපුර තවෙස්ලිං වගේ උන්වහන්සේ බොහොම හැදි දැඩි තරුණේ මල්ලවපුර සූරයෙක් කියලා. දවසක් තරගයකදී ප්‍රතිවාදියා උස්සල පොලේ ගැහුවා. ඔහුගේ කොන්ද බිඳුවා. කොඳු වැට පෙළිය බිඳිලා ගියා කියලා උස්සල පොලේ ගහපු වෙලාව. ඒ කර්ම විපාකෙන් සසරේ බොහෝ කාලයක් කොන්දේ අමාරු ඇතුළම උන්වහන්සේ ඉපදුනා කියලා. බුදු වෙච්ච ආත්මෙත් ඒ විපාක ඉදිරි කොටසක් තමයි කියන මට මේ විටින් විට දෙනවා. දැන් අර ඝටිකාර සූත්‍රය, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඝටිකාරට බණහන්න යන් කියපුවා. මොකද්ද කියුනේ? එකපාරට ඔය මුදු මහණන්ගේ බණහල් මට ඇති ප්‍රයෝජනේ මොකද්ද කියලා එකපාරට වචනයක් එළියට පැනලා. බුදුරුන් අගෞරව කරන්න නෙමෙයි, පාරමී පුරාගෙන ආපු කෙනෙක්. ඒ කාලෙත් අපිත් බුද්ධ කියාගත්ත හොරු ගොඩක් ඉඳලා තියෙනවා. දැන් අපේ බුදුරජාන් වහන්සේ කාලේ තියෙන නිගණ්ඨනාත පුත්, සංජේ බෙල්ලට්ටි පුත්, අජිත කේස කම්බලි, කකුද කච්චායන හැමෝම ශාස්ත්‍රූරු වගේ හිටි. ඒ නිසා විශ්වාසයක් නැහැ. දෙවනි පාරත් ওই වචන කියවුණා. ඒ විපාකේ බුදුරජාණන් වහන්සේකින් බණහන්න යම් කියපුවාම ඔය මුඩු මහණන්ගෙන් බණහල මට වැඩක් නැහැ කියලා කියපු වචනේ විපාකේ ඊළඟට බුදු වෙන්න ඉන්න කෙනා. බුදු වෙන්න පාරමී සියල්ල සම්පූර්ණ කරලා ආවත් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා දුක් විඳින සිද්ධ වුණේ නිසයි කිය. අනික් බුදුවරු දිහා බලන්න, ඔබ අටවිසි බුදුවරුම දිහා බලන්න. හැම බුදු කෙනෙක්ම දුෂ්කර ක්‍රියා කරන්නේ වැඩිපුරම එක මාස 3යි, සතියයි, සති දෙකයි, මාසයයි. ඊළඟට බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සතියයි දුෂ්කර ක්‍රියා කරා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ ගැන දේශනාවේ තියෙන උන්වහන්සේ අල්පාවිෂ්ක බුදු කෙනෙක්. පෙර හැම බුදුවරුම අවුරුදු දහස් ගණන් ආවිෂ ඇති කාලේ පහළ වුණේ. මිනිස්සුන්ගේ ආවිෂ අඩුම කාලෙක බුදු වෙච්ච අපේ බුදුරජාණන් වහන්සේට බුදු වෙලා වැඩ හිටියේ අවුරුදු 45යි. උන්වහන්සේගේ සම්පූර්ණ ආවිෂ වැඩ හිටියේ අවුරුදු 80යි. ඒත් බුදු වෙන්න අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණා. ඒ අර වචනේ විපාකයක් කිය. එතකොට බලන්න, බුදු වෙන්න ආවත් තමන් සසරේ කරපු කර්ම විපාක පස්සෙන් එනවද නැද්ද? එනවා. ඒක තමයි සංසාරේ හැටි. ඒ නිසා හැම වෙලාවෙම හිතන්න, යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායං. මම යම් හොඳක් කළොත් ඒකේ හොඳ විපාක මා කරා එනවා. මම කරන දේ අයහපත්ද අකුසලයක්ද ඒ විපාක අරගෙන යන්නේ මමයි කියලා හිතන්න. ඔය දේ හිතනවා නම් අපිට ගොඩාක් අකුසල් වලින් වළකින්න පුළුවන්. කර්මය ගැන නිතර හිතන්න. ඔබ ලෝකෙ කොහි හිටියත් ඔබට බේරෙන්න බෑ. දැන් ඉන්නේ ඩුබායි වලනේ. බේරෙන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, න අන්තලික්කේන සමුද්ද මජ්ජේ. අහසෙ ගිහිල්ලා කර්ම විපාක වලින් බේරෙන්න දැන් කිව්වත් අහසෙ හැංගෙන්න තැනක් නැහැ කියලා. සමුද්ද මජ්ජේ.
මුහුද මැද්දට ගිහිල්ලා කර්ම විපාකයෙන් බේරෙන්න තැන් හොයාගන්න උත්සාහ කරත් ඒත් බේරෙන්න තැනක් නැහැ. නපබ්බතානම් විවරම් පවිස්ස. පර්වතයක් අස්සේ ගල් ගුහාවක් අස්සේ හැංගෙන්න තැනක් හිතුවත් ඒත් බේරෙන්න තැනක් නැහැ කියන්නේ. අපි යම් කර්මයක් කරොත් ඒකේ විපාක අපි කරා එනවාමයි. ඔය ගාථාව කිවි සුප්‍රබුද්ධ රජුරවන්ටමයි මාමණ්ඩියටමයි. අකුසල් කරලා විපාක එනවා කියලා දැනගත්ත වෙලාවේ බේරෙන්න හිතාගෙන අට්ටු හතක් උඩට නැගලා හිටියා පල්ලෙහාට බහින් නැතුව. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි සුප්‍රබුද්ධ රජුරෝ බුදුරජාන් වහන්සේට පාර වළක්වලා බුදු කෙනෙක් ආපහු හරවලා මග අහුරගෙන බීලා බීලා බේබත් එක් වගේ සෙනගත් එක්ක ඇවිල්ලා අමාත්‍යවරු එක්ක බුදුරජාන් වහන්සේට බැනවැදිලා නිඳා කරලා පාර යන්නම ඉඩ දුන්නේ. බුදුරජාණන් වහන්සේ සංඝයා සමග ආපහු හැරිලා වෙන පාරකින් වැඩි. මේක විශාල අකුසලයක්. බුදු කෙනෙකුට මග අහුරලා බුදු කෙනෙක් ආපහු හරවලා රැස් කරගත් අකුසලෙ. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද සුප්‍රබුද්ධ රජුරෝ අකුසලෙන් තව දවස් 7කි මාලිගාවේ පිය ගැට පෙන ළඟදී පොළොව පලාගෙනම අපායට යනවා කි. දින ඇතුව විපාකෙ පෙන්නවා තව දවස් 7යි කි. තැනත් හරියටම කිව්වා මාලිගාවේ පිය ගැට පෙළ ළඟදී පඩි පෙළ පටන් ගන්න තැනින්මයි කිව්වා අපායට යන්නේ. ඕක කන ගියා රජුරවන්ට. රජුරෝ හිතුවා හරි තව දවස් 7ක් මට කල් දීලා කියනවා. මාලිගාවේ පිය ගැට පෙළ ළඟදීලු යන්නේ. මං ඕක බොරුවක් කරනවා කියලා රජා මොකද කරේ? සති දෙක තුනකට කන්න බඩු ටික ඇද්දා මාලිගාවේ උඩම තට්ටුවට. අමාත්‍යවරු ඇස් කළා කිව්වා කිසිම හේතුවක් නිසා මම දවස් 7 8 පහ වෙලා තමයි ක පල්ලෙහාට බහින්. එතකම් පණවිඩ ගේන්න බෑ. දොරටුවෙන් දොරටුවට ආරක්ෂකයෝ තිබ්බා උඩට එන්න බැරි වෙන කාටවත්. උඩටම වෙලා කකා බිබී හිටියා. දවසයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි. හත්වෙනි දවසේ රජුරුවන්ගේ ඇතයි මංගල හස්තිය ඔක්කොම කුලප් වුණා. ඇතා තාප්ප පෙරලනවා මාලිගාවේ කණුවලට අනිනවා. ඇද්දෝවන්ට පාලනය කරගන්නත් බෑ. රජුරු උඩු මහල ඉඳන් කෑ ගහනවා ඇහෙන්නේ නැහැ. රජුරවන්ට උන් හිටි දැන් අමතක වුණා. කෑක ගහ පඩි පෙළෙන් පල්ලෙහාට බැහැගෙන ආවා. ඇවිල්ලා පොළොවට අඩිය තියෙනකොටම විශාල ගිනි ජාලාවක් මැවිලා පොළොව පලාගෙන අපායට ඇදගෙන ගියා. එතකොට බලන්න කර්ම විපාකයෙන් බේරෙන්න අහසේ නැගලා හිටියා. ඊ විපාක තමන් කරා එනවා. ඒ නිසා හැම වෙලාවෙම හිතන්න දැන දැන කරා විපාක ලැබෙනවා. නොදැන කරත් විපාක ලැබෙන. දැන් සමහරුට හිතෙන්න පුළුවන් මේ රටවල් වල සමහරු පව් කරන හැටි බලලා ඒ මිනිස්සු දන්නේ නැහෙනි. එහෙම හිතන අය ඉන්නවනේ. ඒ මිනිස්සු දන්නේ නැහෙනි. ඒ නිසා විපාකයක් නැද්ද කියලා හිතෙන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනාවෙන් පෙන්නනවා. කේක් ගෙඩියක් තියෙනවා වහ දාලා. ලස්සනට අයිසින් දාලා මල් දාලා හදලා තියෙනවා. සුවඳ කරලා තියෙනවා. රසත් කලවම් කරලා තියෙනවා. රහයි. ඇහැටත් ලස්සන. හැබැයි ඇතුළට වහදාලා. කෙනෙක් දන්නේ නැහැ. hina වෙවි සන්තෝෂෙන් කේක් කමු කියාගෙන කනවා. ප්‍රතිඵලය ලැබෙනවද නැද්ද? ලැබෙනවා. සන්තෝෂෙන් කරත් hina වෙවි කරත් මොන චේතනාවෙන් කරත් ලැබෙනවා. ආ දෙවියන්ට කියලා බේරෙන්න බෑ. කරපු කර්ම විපාක තමන්ට ලැබෙනවා. ඊළඟට බෞද්ධයන් කියලා තියෙන දන්නවා. මේක අකුසලයක් කියලා දන්නවා. කේක් එකට වහදාලා කියලා දන්නවා. හැබැයි පිරේතකමට නොකා ඉන්න බෑ. සුවඳ එනකොට දිව ගන්නම හිතෙනවා. ඒ නිසා කෙලෙස් නිසා අකුසල් කරනවා. හැබැයි ආදීනව දන්නවා. හිතෙන් විදෝනවා. විදෝ විදෝ අකුසල් ගැන සිහි කර කර බයෙන් බයෙන් අකුසල් කරන
එතකොට මෙලවත් විදුවොත් ඒ ප්‍රතිඵලය හම්බෙනවද නැද්ද? හම්බෙනවා. අන්න ඒ නිසා දැන දැන කරත් නොදැන කරත් චේතනාවට අනුව විපාක ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් ධර්මානුකූලව ජීවත් වෙන්න උත්සාහයක් ගන්න. ඔබ ධර්මයේ දියුණු කරොත් ප්‍රතිඵල ඔබට. කවුරුත් ඉන්නේ නැහැ ඔබ බේරගන්න. ඒක හිතන්න. ඔබේ දෙමව්පියෙකුට, ඥාතියෙකුට, සහෝදරයෙකුට, දරුවෙකුට, යාළුවෙකුට, හිතවතෙකුට ඔබ බේරගන්න බෑ. ඔබ උත්සාහයෙන් වීර්යයෙන් ධර්මයේ දියුණු කරගත්තොත් ඔබට බේරෙන්න පුළුවන්. ඒ නිසා ඔය කියපු කාරණා සියල්ල හිතලා උත්සාහයක් ගන්න. මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ධර්මයේ දියුණු කරගන්න ලොකු උත්සාහයක් වීර්යයක් ගන්න. ඉතින් අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. අපි ජීවිත දවසින් දවස, මොහොතින් මොහොත, ෂණේ ෂණේ මරණයට ලඟ වෙනවා. අපි දන්නේ නැහැ කවදා, කොතන, කොයි මොහොතේ අපේ හුස්ම ටිකයි. ඒ නිසා ඔබ හැම දිනාටම මරණය ඉදිරි අසරණ නොවි මරණ මංචකයේදී ධර්මයේ සිහි කරගෙන කරපු පින් කුසල් බලවත් කරගෙන ධර්මාවබෝධයේ කරාම යන ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා 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 කියලා පිසිට ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. නිමනා පින්තුනේ ධර්මාශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින අපි සියලු දෙවියන් අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ඇසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසල දුකින් අත මිදේවා කියලා සාදුකාරයි. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ මේ පින්වත් හැම දිනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.